අතීතයේ ඇති වූ මහා ගංවතුරක් පිළිබඳව යුදෙව් ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම්වල සඳහන් කර තිබෙනවා. ඉහත ආගම් සියල්ලේම එය විස්තර කර තිබුණේ එකම ආකාරයකටයි. එම කතාවට අනුව පෘථුවියම වසා ගන්නා මහා ගංවතුරක් පිළිබඳව දෙවියන් වහන්සේ නොවාට අනතුරුවඟවා තිබෙනවා. ඔහුගේ පවුලට සහ එක් සත්ත්ව වර්ගයකින් සත්වයින් දෙදෙනෙකු වෙන්න රඳවා තබාගත හැකි විශාල බෝට්ටුවක් සාධන ලෙසද පවසා තිබෙනවා. පරේෂකයන් පවසන පරිදි වසර දහස් ගණනකට පෙර එවැනි මහා ගංවතුරක් ඇත්තටම ඇතිව තිබෙනවා. නෝවා විසින් අදාළ නැව සකසා තිබුණේද එම කාලයේදීමයි. බයිබලයේ විස්තර කර තිබෙන පරිදි එම නෞකාව ගොඩබැස තිබුණේ තුර්කියේ එරාරත් කඳමුදුන වෙතයි. හරියටම බයිබලයේ ජෙනසිස් 8:4 කොටසේ විස්තර කර තිබුණේ මහා ගංවතුර ආරම්භ වී දින 150කට පසුව එම නෞකාව එරාරත් කඳමුදුනට සමීප වූ බවයි. ලෝපුරා විද්‍යාඥයින් 108 දෙනෙක් ඒ සෙවීම සඳහා අත්වැල් බැඳගෙන සිටිනවා. ඔවුන් තුර්කියේ ඇග්‍රිනුවරට එක් රැස්වේ නොවාගේ නෞකාව අවසන් වරට සේන්දු වූ ස්ථානයේ සෙවීම පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කර තිබෙනවා. ඒ අතර වූ එක් විද්‍යාඥයෙකු පවසා සිටියේ මහා ගංවතුරේ හෝඩුවාවන් සෙවීමට ඔහු එරාරට් කන්ද වෙත යාමට සැලසුම් කරගෙන සිටින බවයි. චන්ද්‍රිකා ඡායාරූපවලට අනුව එම කඳුමුදුන මත නැවක් වැනි වස්තුවක් ඇති බව දිස්වී තිබෙනවා. ඒ දෙස හොඳින් බැලුවොත් ඒ නැවකට සමාන බව ඔබට පෙනෙනවා ඇති. විශ්වාස කරන්න, නොවාගේ එම නෞකාවේ දැවමේ සැකෙල්ල සොයාගැනීමට සමත් වූ බව විද්‍යාඥයින් දැන් විශ්වාස කරනවා. ඉදිරියේදී තවත් වටිනා කරුණු රැසක් හෙළිවීමට නියමිතයි. ඔබ සිතන විදියට මේ නොවාගේ නෞකාවද ඔබේ අදහස අපි සමග බෙදාගන්නට අමතක කරන්නට එපා. ඔබ තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් කර නොමැතිනම් මේ දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බුවත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. ඔබ නොදත් මෙවැනි වටිනා දේ දිනපතා දැනගන්න නොදුටු ලෝකයේ සමග රැඳී සිටින්න.